එකොත් නවවනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 50 දෙනෙකුගෙන් පමණ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සාදයක් සංවිධානය කර තිබුණා. ඒ වරාය අධිකාරියට අයත් දියකඋලා සහ හංසකවා යන යාත්‍රා උපයෝගී කරගනිමින් වරාය රාජමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් මෙය නිරීක්ෂණ චාරිකාවක් ලෙස සංවිධානය කර තිබූ අතර එහිදී මන්ත්‍රීවරුන්ට වරාය ඉදිකරන නව ජැටි සහ එහි මෙහෙයුම් පිළිබඳවත් වරාය අධිකාරී ඉංජිනේරුවරුන් විසින් දැනුවත් කිරීමට පියවරගෙන තිබුණා. යාත්‍රාතුර මන්ත්‍රීවරුන්ට මත්පැන් සහ ආහාර සූදානම් කර තිබූ අතර සංගීත රසාස්වාදයේද සපයා තිබුණු දක්නට ලැබුණා. විවිධ පිරිස් මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ අතර වරාය වෘත්තීය සමිති සඳහන් කළේ මේ සඳහා වරාය අධිකාරිය මගින් විශාල මුදලක් වැය කළ බවටයි. වරාය නාවික හා ගුවන් සේවා මාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේද විරෝධය නොතකමින් මෙම සාදේ සංවිධානය කර තිබූ බවයි අප කළ විමසීමකදී වරාය මාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් මෙය සාදයක් නොව නිරීක්ෂණ චාරිකාවක් පමණ බව ඊයේ මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කළා. अभी पाटीदार निरीक्षण चारिका वग्ये दर्शन तीयन मे नव क्रियापक आकार अन्न को निरीक्षण चारिका मे वाण प्रसिद्ध काल बील बरी ये विनसेंगे कर्ना मध्यपूर्तीय समिति नायक सिंह प्रकाश कला मेकट लक्ष विशिपाकन तब तनक कोटि गाक मुद मे मे बिल सीन अत्य बिल तीन कृपया संपूर्ण रूपीयुन වරාය පැවති මෙම සාදේ සඳහා එක් වූ රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. ඇත්තටම ඒක අපි ලෝකේ ගිහිල්ලා තියෙනවා, රටවල් වලට ගිහිල්ලා තියෙනවා, ගුවන් යානාවල ගිහිල්ලා තියෙනවා, නැව් වල ගිහිල්ලා තියෙනවා, ඊට වඩා සැප නැව් වල ගිහිල්ලා තියෙනවා. මේක සැප නැවක් නෙමෙයි, අර වෙලිගොඩ දාන්න පාවිච්චි කරන නිකන් ඒක ඇත්තටම මේ යන්ත්‍රෝපකරණ ආයත ගොඩට වැටෙන නෞකාවක්. ඇත්තටම මේක තරුණ පිරිස එක්ක අහුනහම මන්ත්‍රීවරු එක්ක අහුනහම කනවයි බොනවයි කියන එක ඉතින් ඒක කන්නේ බොන්නේ නැති අයට අරක්කු ටිකක් බොන්නේ නැති සිගරට් ටිකක් බොන්නේ නැති අයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති මම ඇත්තටම අරක්කු සිගරට් මම බිව්වේ නැතත් අපේ ගම්වල අපේ ජනතාව සාමාන්‍යයෙන් කනබොන මිනිස්සු කන්නේ බොන්නේ නැති හැමදාම එක එකට වෛර කර කර ඉන්නේ ඒක දිහා බල්ලා වෛර කරන නැති ඒ වෛර කරන කට්ටිය වෛර කරලා කිසි ගැටලුවක් නැහැ මේක ඇත්තටම අධ්‍යයන චාරිකාවක් මේක යන්නේ සැප ගන්න කියලා කවුරු හිතලා නම් එහෙම හිතාගත්තට කමක් නැහැ ඒක එහෙම හිතලා යාලට පොඩි තෘප්තියක් ලබන වෙතනේ ඒ ආතල් එක ගන්න දෙමු එහෙම ගැටලුවක් නැහැ අද පාර්ලිමේන්තුවේදී එකුත් නවවනදා වරාය පැවති සාදේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. මම මේක හඳුන්වන්නේ අට වශයෙන්ම අලුත් අවුරුදු ප්‍රිය සාදේ. හැබැයි ඔබ දන්නවද කාරණාව? වරායේ සේවය කරන නිලධාරින්ට එයාගේ දූ දරුවන්ට මේ වරාය නරඹන්නේ කියලා අවසර ඉල්ලපු ලියුමකට පිළිතුරු දීලා තියෙනවා. ඔබට ඇවිල්ලා නරඹන්න පුළුවන්. හැබැයි වරායේ කිසිම උපකරණයක් යාත්‍රාවක් භාවිතා කරන්නට වරායේ ඒ නිරීක්ෂණය කරන්නට එන පවුලේ සමාජිකින්ට තහනම් කියලා. ඒක තමයි අවම උත්තර. එතන වරායේ සේවය කරන අයටවත් නැති වරප්‍රසාදයක් කොහමද මේ මහජන නියෝජිතින්ටයිති වෙන්නේ හොඳ අමුතු විදිහකට දැන් මේ බටහිර ජටියයි නැගෙනහිර ජටියයි නිරීක්ෂණය කරලා තියෙන්නේ බෑන්චුන් දාගෙන විස්කි අරක්කු එක්ක කෑම බීම එක්ක කෑම සපයලා තියෙන්නේ වරායට සැපයුම් ආයතනයක් දීලා තියෙන කෑම ආශිර්වාදේ අනුග්‍රහය මූල්‍ය අනුග්‍රහය මගේ කට තවත් අවශ්‍ය ගන්න එන්න එපා බොරු කියන්න ඇවිල්ලා මේ සභාව සාක්ෂි සහිතව තියෙනවා එක්තරා ලේකම් වරියක් ලියුමකුත් යවලා තියෙනවා මම නැව महाजन
සෙල්ලම් කරන්න හම්බ වෙන එක නෑ රජයක් බලයට ගන්න කුමන්ත්‍රණය කරමින් මෙහෙම මඩ ගහන එක හරිම අසාධාරණ ඉතින් එතෙන්දී පෞද්ගලික වියදමින් එයාට තේපන් සංග්‍රහයක් අති ආහාර භෝජන සංග්‍රහයක් කරාට කාටවත් අමාරුවක් නෑ වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන බහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් නුදුරේදීම අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි රාබොන්න කිතුලට නැගලා ඉවරලා අතට අහුණාට පස්සේ තනකොළ කපන්න ගියා කියලා කියමනක් තිබෙනවා අනිත් පැත්තෙන් කියමනක් තිබෙනවා අර ගලේ පහරපු බලලට වෙච්ච වැඩේ මං හිතන්නේ ප්‍රේමලාල් ජයසේකර අමාත්‍යවරයාට සිද්ධ වෙලා තියෙන මෙන්න මේ කාරණේ එනිසා එතුමා විශේෂයෙන්ම සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ විදිහට අපිටත් ඒ වගේම වරාය සේවකයෙකුටත් බොහොම තර්ජනාත්මකව කියලා තිබෙනවා පෙරේදා පැවතිච්ච සිද්ධිය සම්බන්ධයෙන් එතුමාගේ පැත්තෙන් එතුමා CID එකට යනවා එහෙම කරන්න බෑ මේ පාටියක් නෙමෙයි මෙතන සිද්ධ වුණේ හකුරු කැලලක් එකහට කෝප්පයක් බීපු එකක් තිබුණේ මෙතන බිව්වේ නෑ අපි ගියේ සංචාරය කරන්න වරාය නිරීක්ෂණය කරන්න ආදී වශයෙන් කරුණු ගොන්නක් කියලා තිබුණා මේකට වරාය වියදම් කරේ නෑ ඔබතුමාගේ මුදල් වලින් ඔබතුමාට පාටි දාන එක හෝ කන බොන එක හෝ ඕන දෙයක් ඔබතුමා කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්නේ තිබෙන්නේ වරාය සම්පත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් තමයි අපි ප්‍රශ්න කරේ එනිසා ඔබතුමා කියනවා නම් ඔබතුමා CID එකට යනවය ඔබතුමා දන්න තැන් වලට යනවය මේ සේවකීන් බය කරන් ලෑස්ති වෙන්න එපා කෙලින්ම අපිත් එක්ක මූණට මූණ වැඩේ බෙරගමු අපි ලෑස්ති ඒකට විශේෂයෙන්ම ඔබතුමා කරපු කාරණේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය ඇතුලේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට මේ දූෂණීය කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කරන්න